දවසේ අර ඩිෆෙන්ඩර් රතයකින් පුද්ගලයේ පැහැර ගැන ගැනීම කියන චෝදනාව යටතේ මට ගොනු කරලා තියෙන නඩුව තමයි පැවතුනේ. ඒ නඩුවේදී දෙසැම්බර් 30 වෙනකන් නඩුව කල් ගියා. අද ඇත්තටම කරුණු වාර්තා කිරීම සඳහා දෙපාර්ශවයට අවස්ථාව ලබා දෙන්න තමයි තිබ්බේ. හැබැයි අපේ පාර්ශවයේ අලුත් නීතිඥ කණ්ඩායමක් දැන් ඉන්නේ. ඔවුන්ට සමහරක් ඒ අවශ්‍ය සාක්ෂි සමහර නඩු භාණ්ඩ නොලැබී යෑම නිසා ඇත්තටම ඔවුන් ඉල්ලීමක් කරා තව දිනයක් දෙන්න කියලා. ගරු විනිසුරුතුමන් දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ නැවතත් අපේ නීතිඥවරුන්ට මේකට ලෑස්ති වෙන්න කියලා උපදෙස් දෙමින් ඉදිරි දිනයක් දුන්නා. එතනින් එහාට නඩුව දිගටම කරගෙන යෑම තමයි මගේ බලාපොරොත්තුව. මම හැම අවස්ථාවම කියනවා මට මීට අවුරුදු දෙක තුනකට කලින් කිව්වා නඩුවේ වැරද්ද බාර ගන්න කියලා. මම වැරද්ද බාර ගත්තේ නැහැ. ඒකට හේතුව වුණේ මට උවමනාව තියෙනවා මේ රටේ නීතිඥවරුන් විනිසුරුවරුන් සහ මේ අධිකරණය පිළිබඳව විශාල විශ්වාසයක් මට තියෙනවා. ඒ හිඳ මම කැමති හැමදාම වගේ යුක්තියට ගරු කරමින් යුක්තිය ඉස්සරහා හිස නමමින් මට විනිසුරුතුමන් විසින් මම වැරද්දක් කළා තියෙනවා නම් මට දඬුවම් දීමත් වැරද්ද නොකර තියෙනවා නම් මාව නිදහස් කිරීමත් ඔහු සතුයි, ගරු අධිකරණයේ සතුයි. ඒ නිසා මම කැමති ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳ ගන්න.